हिमालयन सोल्ट एमत नेत्नम हिमालयन लुणु गेन ओया नोदेनगेन इन्न विधियक ने एत मेक बलन कवुरु हरी हिमालयन लुणु गेन नोदन्नवा नम हिमालयन लुणु कियन्ने रोस पाटट हुणु लुणु वर्गयक मे लुणु रोस पाटट पेन्ने सोडियम क्लोराइड समग कलाम वेला तिबेन रासायनिक संयोग निसा पाकिस्ताने गणे भवनीय वु लुणु निधियकिन तमयि मे हिमालयन लुणु लबा गन्ने इतिन में हिमालयन लुणु औषधीय गुणवलिन युक्तय एनिसा गोटक अय हिमालयन लुणु विविध लेड रोग सुव कर गनीम सदा भाविता करनवा नमुत एतम अय सोडियम क्लोराइड समक पवतिन अनिकुत रासायनिक संयोग गन पवसमिन एवा शरीरयेट गुणदायक नोवन बव पवसनवा कोहम नमुत अद अपि कथा करन्ने में हिमालयन लुणु वल पवतिन औषधीय गुण संबंधे नम नेवे අදාපි කතා කරන්නේ මේ හිමාලියන් ලුණුවල වාස්තු විද්‍යාත්මක පැතිකඩ හා ගුප්ත විද්‍යාත්මක පැතිකඩ ගැන මේ හිමාලියන් ලුණු භාවිතා කරලා කරන ගුරුකමක් පවා තිබෙනවා ඒ ගුරුකම කරපු අය මේ වෙනකොට ඉතාම සාර්ථක ජීවිතයක් ගත කරනවා ඉතින් අපි කියන්නේ යන්නේ මේ ගුරුකම කරලා හරි ගියා කියලා අපිට ආරංචි වෙන පුද්ගලයෙක් ගැන. ඇත්තම නම දෙන්න බැරි නිසා අපි යාට ප්‍රියන්ත කියලා කියන්නම්. ප්‍රියන්ත කියලා කියන්නේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කළ අයෙක්. ඇත්තටම කිව්වොත් මෙයාට තිබ්බ ප්‍රශ්න නෙවෙයි. ප්‍රශ්න පත්‍රයක් කියලා කිව්වොත් කතාව නිවැරදි. බිරිඳත් රැකියාවකට යන නිසා බිරිඳ උයන අතරේ ප්‍රියන්ත දරුවන්ව පාසල් යන්න ලෑස්ති කරනවා. ඉතින් මේ කලබල හින්දා හැමදාම උදේට ගෙදර රණ්ඩු. ඉතින් දරුවන් පාසල් ඇරලවල යනකොට ප්‍රියන්තට ඔෆිස් යන්නත් පරක්කු වෙනවා. ඔෆිස් එකේදී කොයිතරම් හොඳට වැඩ කටයුතු කළත් ප්‍රියන්තට ලැබෙන්නේ බැනුම් පමණයි. මොකද ආයතනයේ ඉන්න සහාය කළමනාකාරවරයා ප්‍රධාන කළමනාකාරවරයාට ප්‍රියන්ත ගැන කේලම් කියනවා. කොහොම හරි ඊට පස්සේ ප්‍රියන්තට ආරංචි වුණා අර අපි කලින් කිව්ව හිමාලියන් ලුණු ගුරුකම ගැන. ඉතින් ප්‍රියන්තේ ගුරුකම කළා විතරක් නෙමෙයි ටික දවසකින් ඔහුට ලැබුණු ප්‍රතිඵලය ගැන ඔහු ඉතාම පුදුමයට පත් වුණා. ප්‍රියන්තගේ යාළුවෙක් ප්‍රියන්තට අඩු මුදලට වැඩ කරන සේවිකාවක් හොයලා දුන්නා. ඒ නිසා ගෙදර ප්‍රශ්න ඔක්කොම වගේ ඉවර වුණා. ඒ විතරක් නෙමෙයි ප්‍රියන්තට කලට වේලාවට වැඩට යන්නත් අවස්ථාව ලැබුණා. මේ අතර ඔෆිස් එකේ සහාය කළමනාකරු වංචාවක් කරලා අහුණු නිසා ඔහුට රැකියාවෙන් ඉවත් වෙන්න සිදු වුණා. ඉතින් සහාය කළමනාකරු තනතුරු ප්‍රියන්තට ලැබුණා. මේ අතර ප්‍රියන්ත කරපු උදව්වක් නිසා කළමනාකරු හා ප්‍රියන්ත හොඳටම යාළුණා. කළමනාකරුට උසස් වීමක් ලැබිලා වෙන තැනකට ගියා අතර ඔහු යන විට එම තනතුරු සඳහා නිර්දේශ කළේ ප්‍රියන්තව. එනිසා ප්‍රියන්ත වැඩ කරන තැනම කළමනාකරු බවට පත් වුණා. ඉතින් මොකද්ද මේ ප්‍රියන්ත කරපු ගුරුකම? දිගටම නැදීන්න ඉස්සරහට අපි කියනවා. ඔයාගේ ගෙදර වාස්තු දෝෂ තියෙනවා නම් ඒ වගේම ඔයාට අපල තියෙනවා නම් මේ හිමාලියන් ලුණු බෝතල් වලට දාලා ඒව නිවසේ මුළුවල තියන්න. එමගින් නිවසේ අශුභ ශක්තීන් එම නිවසට උරා ගන්න බව පැවසෙනවා. හැබැයි තින් මේක తాවකාලික පිළියමයක් විතරයි. ඊටමත් ඉක්මනින් ඔයාගේ නිවස ඇතුලේ තියෙන වාස්තු දෝෂ නිවැරදි කරගන්න බලන්න. ඒ වගේම ඔයාගේ ග්‍රහාපල වැනි තත්වයන් නැති කරගන්න අදාළ ශාන්ති කර්ම කරන්න. මෙහිම හිමාලියන් ලුණු නිවසේ මුළුවල තැබීමෙන් වෙන්නේ අසුබ ශක්ති ඒව වලට උරාගෙන කරදර තරමක් කන්ට්‍රෝල් කරන එක විතරයි. ඒ වගේම මේ ලුණු කාලෙන් කාලට අලුත් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඒ ලුණු අපව භාවිතයට ගන්නත් එපා. ඔයා පරණ ගෙදරක් අරන් අලුතින් පදිංචියට යනවා නම් ඒ නිවසේ පදිංචියට යන කලින් අර වගේ හිමාලියන් ලුණු පුරවපු බඳුනක් ඒ නිවසේ මුළුවට අරන් තියන්න. ටිකක් වැඩිපුර හිමාලියන් ලුණු බෝතලයක් තිබ්බට කමක් නැහැ. මොකද පරණ නිවසක් කියලා කියන්නේ අශුභ ශක්තියින් ගොඩක් පිරුණු තැනක්. එහෙම අසුභ ශක්තියින් පිරුණු තැනකට ඔයා එකපාරට පදිංචියට ගියාම ඔයාට නොයෙකුත් අවැද්දි වලට මුහුණ දෙන්න පුළුවන්. ඒ අර නිවසේ තිබෙන අශුභ ශක්තියින් වල බල පෑම නිසා. ඉතින් නිවසට යන කලින් අර වගේ මේ අසුභ ශක්තියින් කන්ට්‍රෝල් කරලා යන එක ගොඩක් හොඳ දෙයක්. ඔන්න දැන් අපි කියන්න යන්නේ කලින් කිව්ව ගුරුකම ගැන. ඉස්සර වෙලාම අර කලින් කිව්ව වගේ බෝතලයක් ගන්න. ඊට පස්සේ මේ බෝතලේ ඇතුළට හිමාලියන් ලුණු කැට දාන්න. ඊට පස්සේ බෝතලය ඔයා ළඟ ඉස්සරහ තියාගෙන මනස සැහැල්ලු කරගන්න. මනස සැහැල්ලු කරගන්න අමාරු නම් පොඩි භාවනාවක් කරන්න. එහෙමත් නැත්නම් හිත නිවන සින්දුවකට හුඟ ගන්න දෙන්න.
ඊට පස්සේ ඔයාට මේ වෙලාවේ අවශ්‍ය වෙන දේ ඔයා බලාපොරොත්තු වෙන දේ මතක් කරගන්න. හැබැයි මේ දේ වැඩ කරන්නේ හොඳ දේවල් වලට විතරයි. ඒ නිසා අරමුණක් එහෙමත් නැත්නම් කාටවත් කරදරයක් නැති අරමුණක් සිහියට නගා ගන්න. අලුතින් කාර් එකක් ගන්නවා, අලුතින් ගෙයක් ගන්නවා, ඒ වගේ ඔයාට අවශ්‍ය දේ සිහියට නගා ගන්න. ඊට පස්සේ මේ දේ ඔයාට ලැබිලා තියෙනවා සිහියට නගා ගන්න. ඒක ලැබිලා තියෙනවා කියලා හිතාගෙන හිතින් සතුටු වෙන්න. ඊට පස්සේ Tamange අරමුණ කොලේක ලියන්න. එය කිහිපවතාවක් ලියන්න. සමහර විට මේව කොහොමද මට ලැබෙන්නේ? මේව නිකන් හීන විතරයි කියලා ඔයාටම හිතේ. සැකයක් තියාගන්න එපා. මොකද සැකකලොත් මේකේ බලය අඩු වෙනවා. ඊට වඩා හොඳයි මේ ගුරුකම නොකර ඉන්න එක. ඒක නිසා සැක නොකර අපි කියපු දේ කරන්න. ඊට පස්සේ ඒ ලියපු දේවල් අර හිමාලියන් ලුණු බෝතලයට දාලා අරන් තියන්න. සතියෙන් සතියට මේ වැඩේ කරන්න. හැමදාම මේ වැඩේ කරනව නම් ප්‍රතිඵල ඉක්මන් කියලා කියනවා. ඒ වගේම කාලෙන් කාලට මේ ලුණු අයින් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේක විද්‍යාත්මකව නම් පැහැදිලි කරන්න ඉතාම අමාරුයි. සමහර අය අනුමාන කරනවා අපිව අපි ජීවත් වෙන ත්‍රිමාණ විශ්වයේ එපිට බහුමාණ විශ්වයන් වලට සම්බන්ධ ද්‍රව්‍යයන් නිර්මාණය කරන්න පුළුවන් කියලා. ඉතින් හිමාලියන් ලුණු කියලා කියන්නේ එහෙම ස්වභාවිකව නිර්වාණීය වුණු දෙයක් වෙන්නේ නැති. ඉතින් මේ බහුමාන විශ්වයන් හරහා සම්බන්ධ වීමට ක්වොන්ටම් යාන්ත්‍රික උපකරණ ඕනේ. ඒත් ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව තවමත් සංවර්ධනය වන විෂයක් නිසා මේ වික්‍රමීය කිරීම සඳහා බටහිර විද්‍යාඥයින්ට නොහැකි වෙලා තියෙනවා. කොහොම නමුත් ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවට අනුව මනස හා මොළය හරියට තේරුම් ගැනීම සඳහා අප ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව අවශ්‍ය වෙනවා. ඇතැම් විද්‍යාඥයන්ට අනුව සිත ක්වොන්ටම් යාන්ත්‍රික උපකරණයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ සිතුවිලි හා හිමාලියන් ලුණු අතර පවතින සම්බන්ධතාවය අපිට අපගේ සිතුවිලි බහුමාන විශ්වයන් වලට මුදා හැරලා එම මානයන්ගේ උදව්වෙන් නැවත ත්‍රිමාණය තුල තමන්ට අවශ්‍ය භෞතිකය දක්වා පරිවර්තනය කරගන්න පුළුවන් ඇති. අනෙක් අතට අයින්ස්ටයින්ගේ ශක්ති සමීකරණය අනුව ශක්තියත් පදාර්ථයත් අතර සම්බන්ධතාවක් තියෙනවා. ඒ නිසා පදාර්ථය ශක්තිය බවටත් ශක්තිය පදාර්ථය බවටත් පරිවර්තනය කරන්න පුළුවන්. මේකම තමයි පරමාණුක බෝම්බයකදී සිදු වෙන්නේ. ඉතින් සිතුවිලි කියන්නේ ශක්තියක් කියලා උපකල්පනය කළොත් අපිට ඒ ශක්තිය පදාර්ථයක් බවට හරවන්නට පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අවශ්‍ය සාධක තිබෙද්දිත් ඔබගේ සිතුවිලි යථාර්ථයක් බවට පත් කරගන්න ඔබට පුළුවන්. තවත් සමහර අය කියනවා අප ජීවත් වෙන්නේ පරිගණක වැඩසටහනක් තුල කියලා. එහෙනම් අපි මේ පරිගණක වැඩසටහන හැක් කරලා ඒකේ ප්‍රතිඵලයේ විදිහට අපිට ඕන දේවල් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් හිතහා හිමාලියන් ලුණු කියලා කියන්නේ මේ පරිගණක වැඩසටහන හැක් කරන කෝඩින් එකක් වෙන්න බැරිද? ඉතින් අපිට හරියටම කියන්න බෑ මෙන්න මේක නිසයි මේක වෙන්නේ කියලා. අනික ඉතින් මොකටද ඒවා? මේක පාවිච්චි කරලා සල්ලි හොයන්න පුළුවන් නම් එච්චරයිනේ.